YouTube channel එකට වෙනද වගේම අදත් ඔයාලා හැමෝම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. උන් මම අදත් ආවලට රසම රස රෙසිපි දෙකක් අරගෙන. මේ රෙසිපි දෙක ඉන්දියානු ක්‍රමයක තමයි මම අද හදන්න යන්නේ. කවුරුත් හැමෝම දන්න බටර් චිකන් එකත් එක්ක නාන් රොටි තමයි මම අද හදන්නේ. ඉතින් බටර් චිකන් කිව්වම අද වෙස්ටර්න් රටවල ගොඩාක් මේ බටර් චිකන් එක ප්‍රසිද්ධයි. ඕනම ඉන්දියානු රෙස්ටෝරන්ට් එකකට ගියොත් ඔයාලට මේ බටර් චිකන් එක දැක ගන්න පුළුවන්. ඉතින් මම අද රෙස්ටෝරන්ට් එකේ වගේම රසට මේ බටර් චිකන් එක හදන විදිය ඔයාලට කියලා දෙන්න. එහෙනම් අපි බලමු කොහොමද මේ බටර් චිකන් එක හදාගන්නේ කියලා. මේ චිකන් එක මැරිනේට් කරගන්නයි යන්නේ. මම මෙතන අරන් තියෙනවා චිකන් බ්‍රෙස්ට් එකෙන් ග්‍රෑම් 500ක්. මම දැන් මේකට මුලින්ම දාගන්නවා යෝගට් මේස හැඳි දෙකක්. ජින්ජර් ගාලික් පේස්ට් එකෙන් මේස හැඳි එකක්. පප්‍රිකා කුඩු තේ හැඳි එකක්. තුන පහ කුඩු තේ හැඳි දෙකක්. මේ චිකන් එකට ගරම් මසාලා තමයි දාන්න ඕනේ. ඒ වුණාට හැම ගෙදරකම ගරම් මසාලා නැති නිසා මම දානවා තුන පහ කුඩු. ඔයාලා හැම ගෙදරකම තුන පහ කුඩු තියෙන නිසා තුන පහ කුඩු මම දැම්මා තේ හැඳි දෙකක්. ලුණු ටිකක්. කහ කුඩු ටිකක්. විනාකිරි තේ හැඳි එකක්. මේ ටික ඔක්කොම දාලා මම දැන් හොඳින් අති මිශ්‍ර කරනවා. මේ විදිහට මිශ්‍ර කරගන්න. මේ චිකන් එක මේ විදිහට මැරිනේට් කරලා මම දැනට පැය භාගයක් තියෙනවා. ඒ වුණාට මේ චිකන් එක ඔයාලා හදන දවසට අද උදේ හදනවා නම් දවල්ට හෝ හදනවා නම් ඊයේ රෑ මේක මැරිනේට් කරලා ෆ්‍රිජ් එකේ දාලා තිබ්බොත් ගොඩාක් රසයි. මොකද වැඩි වේලාවක් මැරිනේට් කරලා තියෙනකොට මේ චිකන් එකේ රස වැඩි. දැන් මේක මම පැය භාගයක් තියලා තියෙනවා. මම චිකන් ටික දැන් මැරිනේට් කරා. දැන් පැය භාගයක් තිබ්බ චිකන් එක මැරිනේට් වෙන්න මම ඔයාලට දැන් පෙන්නන්න කොහොමද අපි නාන් රොටි වලට පිටි එක අනන්නේ. දැන් මම ඔයාලට පෙන්නන්න කොහොමද අපි මේ නාන් රොටි එකට පිටි අනාගන්නේ කියලා. ඉස්සෙල්ලා මම මෙතන අරන් තියෙනවා පිටි ග්‍රෑම් 500ක්, ඊස්ට් මේ වගේ කෑල්ලක්. මට අද ඩ්‍රයි ඊස්ට් එක නැහැ. ඔයාලා ඩ්‍රයිස් දානවා නම් තේ හැඳි දෙකක් දාගන්න. මම අද මේ කැට ඊස් තමයි මෙහි පාවිච්චි කරන්නේ. මේක හතරෙන් එකක් තමයි මම කැට ඊස් අරන් තියෙන්නේ. ඔයාලා ඩ්‍රයිස් දානවා නම් තේ හැඳි දෙකක් මේ වෙලාවේ දාගන්න පිටි එකටම. සීනි තේ හැඳි එකක් දානවා. ලුණු තේ හැඳි දෙකක් දාගන්නවා මම. යෝගට් මේස හැඳි හතරක් දාගන්නවා. මේ ඉන්ග්‍රීඩියන්ස් ඔක්කොම මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. හීනියට කපාගත්තු සුදු ලුණු ගෙඩි හතරක් මම මෙතන අරන් තියෙන හීනියට කපලා. මොකද මම හදන්නේ ගාලික් නාන්. ඒ නිසා මම සුදු ලුණු ගෙඩි හතරක් හීනියට කපලා දාගන්නවා මේ වෙලාවට. දැන් අරන් තියෙනවා කිරි මිලිලීටර් 200යි වතුර මිලිලීටර් 100යි එකට මේ එකතු කරලා රත් කරලා තමයි මම මේක අරන් තියෙන්නේ මික්ස් කරලා. මේ වෙලාවේ මම ඒකෙන් ටිකක් දාලා දැන් මම මේක හොඳට අනා ගන්නවා. මේ වගේ හොඳින් කිරි ටික ටික දාලා හොඳින් අතින් අනා ගන්න. මම ග්ලව්ස් පාවිච්චි කරන්නේ නැහැ. මොකද මේ වගේ පිටි වගේ දේවල් අනනකොට ග්ලව්ස් එකේ පිටි ඇලෙනවා. ඉතින් අමාරුයි ග්ලව්ස් දාලා අතින් අනන්න. මේ විදිහට හොඳින් අනා ගන්න. මේක එච්චරම ලොකුවට අනන්න ඕනේ නෑ. අපි පාන් වලට අනනවා වගේ සාමාන්‍ය විදිහට අනා ගන්නයි තියෙන්නේ. වැඩි බර දාන්න අවශ්‍ය නැහැ. සාමාන්‍ය පිටි මෝලියක් වශයෙන් මේක අනා ගන්න. මේ වගේ පදමට ආවම දැන් මම දාගන්නවා තෙල් මේස හැඳි දෙකක්. ඔයාලට කැමති තෙල් වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්.
තෙල් මේසෙහිලි දෙකක් දාලා හොඳට මේව අනා ගන්න. මේ වගේ පදමට ආවම දැන් මම මේක මේම භාජනයේ දානවා. අනාගත පිටි මිශ්‍රණය මේ වගේ සර්වියට් එකකින් වහලා පැය දෙකක් හෝ තුනක් පිපෙන්න මම තියලා තියනවා දැන්. පැය භාගයකට පස්සේ අපි මැරිනේට් කරපු මේ චිකන් එක තියෙන්නේ. දැන් මම පෙන්නන්නම් කොහොමද මේක හදාගන්නේ. දැන් මම මේ වෙලාවේ ෆෑන් එක ලිපෙතිලා තියෙන්නේ. මම මේ ෆෑන් එකට තෙල් ටිකක් දාගන්නවා. මේ විදිහට තෙල් ස්වල්පයක් එතන. ඒකට මම දාගන්නවා මේ වගේ බටර් කෑල්ලු. දැන් මේක මෙහෙම ඊවෙන දෙමු. මම තෙල් එකට බටර් දාගත්තේ. මොකද බටර් විතරක් දාලා මේ විදිහට බදින්න ගියොත් මේ බටර් එක ඉක්මනින් කර වෙනවා. මොකද දුඹුරු පැහැයක් එනවා එතකොට ඉක්මනින්ම. ඒ නිසා තමයි මම තෙල් ටිකක් එකතු කරලා ඒකට බටර් දාගත්තේ. එතකොට සාමාන්‍ය ලස්සන කිනුමක් අපිට එනවා. මේ විදිහට බටර් ටික දියවිගෙන එනකොට මම මේ මැරිනේට් කරගත්තු චිකන් ටික දාගන්නවා. මේ විදිහට මෙහෙම දෙපැත්ත පෙරලලා විනාඩි 10ක් වගේ අපි මේ මස් ටික උයන්. මේ විදිහට අපි මේ විදිහට මේ වගේ විනාඩි 10ක් විතර මේ මස් එක හොඳට උයාගමු. දැන් මේ වගේ මූඩියකින් වහලා බලමු කොහොමද අපේ මස් එක කියලා. දැන් අපේ මස් එක හොඳ ගානට ඇවිත් තියෙන්නේ. මේ මස් එක 180ක් වගේ හොඳින් තැම්බෙන්න ඕනේ. දැන් හොඳට මේ විදිහට තැම්බිලා හොඳට ටිකක් බැදිලා තියෙනවා. මම දැන් මේ මස් එක වෙන භාජනයකට මස් කෑලි ටික දාගන්නවා. අපේ බටර් චිකන් එකේ සෝස් එක හදාගන්න යන්නේ. මේ විදිහට මල් භාජනය ලිපේ තිබ්බා. තියලා මම ඒකට දානවා බටර් ග්‍රෑම් 50ක් විතර. අපි බටර් ටික දැන් මිල්ක් කරනවා. මිල්ක් කරනකොට මම දානවා එකට ජින්ජර් ගාලික් පේස්ට් එකෙන් තේ හැඳි දෙකක් විතර. දැන් අපි ඉඟිරි සුදු ලුණු එක අඩු ගින්දරේ මෙහෙම බැදගමු. ගින්දර වැඩි කරගන්න එපා. එතකොට අපි ඉඟිරි සුදු ලුණු ටික පිච්චෙන්න පුළුවන්. ඒ ටික මේ විදිහට මෙහෙම බැදීගෙන යනකොට මම දානවා මේකට බේ ලීෆ් කොළ එකක්. කරදු මුංගු ගෙඩි දෙක තුනක්. කරල්බු නැටි තුනක් විතර. මේ විදිහට දාලා මේ ටික මම මෙහෙම හොඳින් බැදෙන්න දෙනවා. ඒක මෙහෙම බැදීගෙන යනකොට මම කපාගත්තු ලුණු ග්‍රෑම් 100ක් විතර මේකට මෙහෙම දාගන්නවා. දැන් මේ ලුණු ටික තැඹීගෙන යනකොට මම ඒකට දානවා කපාගත්තු තක්කාලි ටික. තක්කාලි ග්‍රෑම් 500ක් මම මෙතනට එකතු කරනවා. මස්වල ප්‍රමාණයටම තමයි අපි තක්කාලි දාන්න ඕනේ. මම මේ තක්කාලි ටික තැඹීගෙන එනකොට ඒකටම දාගන්නවා කජු ග්‍රෑම් 50ක්. ඒකත් දාලා අපි හොඳින් මිශ්‍ර කරමු මේ විදිහට. දැන් මම මේ මිශ්‍රණයටම දානවා ලුණු ටික. මේ විදිහට 3/5 කුඩු තේ හැඳි එකමාරක් විතර. මිරිස් කුඩු තේ හැඳි එකක්. පප්‍රිකා කුඩු තේ හැඳි එකමාරක් විතර මම දානවා. මේ තියෙන්නේ පප්‍රිකා මේ පැකට් එක මේ තියෙන්නේ. ඔයාලට පප්‍රිකා කුඩු නැත්තම් ඔයාලට මිරිස් කුඩුම දාගන්න පුළුවන්.
දැන් හොඳින් මිශ්‍ර කරන්න මේ හැම දෙයක්ම එකතු කරලා. දැන් මම මේකට එකතු කරනවා කසූරි මෙත්ති. කසූරි මෙත්ති කියන්නේ උලුහාල් කොළ. මේ උලුහාල් කොළ වේලපුව තමයි. මේව තියෙනවා ඉන්දියන් බඩු කඩවල මේ ගන්න තියෙනවා. ලංකාවෙත් මම හිතන්නේ ආර්ටිකෝවල මේව ගන්න තියෙනවා. මෙහි ඉන්දියන් කඩවල මේ කසූරි මෙත්ති ගන්න පුළුවන්. මම ඔයාලට පෙන්නන්නම් මේ පැකට් එක. මේ විදිහට තමයි මේ කසූරි මෙත්ති පැකට් එක එන්නේ. කසූරි මෙත්ති ටිකක් අරගෙන මේකට දාගත්ත. දාලා හොඳින් දැන් මේක තැඹීගෙන එනකොට වතුර උනනවා මේ තක්කලි වලට. දැන් මේක මෙහෙම ටික වේලාවක් මෙහෙම අපි තැඹෙන්න දෙමු. ඊට පස්සේ බලමු මොනවද කරන්න ඕනේ කියලා. දැන් බලමු අපි කොහොමද අපි මිශ්‍රණය කියලා. දැන් අපි මිශ්‍රණය ලෑස්ති. හොඳ ගානට ඇරෙත් තියෙනවා. තක්කලි හොඳින් තැඹිලා, ලුණු තැඹිලා, ඔක්කොම හොඳින් තැඹිලා. දැන් මම මේක වෙන භාජනයකට දාගන්නවා. දාගෙන හොඳින් මේක හොඳට අඹර ගන්න ඕනේ. ටිකක් නිවෙන්න ඇරලා හොඳින් අඹර ගන්නවා මම මේක. දැන් මම මේ මිශ්‍රණය මේ භාජනයට මෙහෙම දාගන්නවා. මිශ්‍රණය හොඳින් සෝස් එකක් එන තරමට හොඳට අඹර ගන්නවා මේ විදිහට. මේ තින්නේ අපි අඹරගත්තු අපේ මිශ්‍රණය. මේක මේ විදිහට තමයි එන්නේ. මේක ඕනේ නම් ඔයාලට පුළුවන් පෙරා ගන්න. මම නම් මේ විදිහටමයි දාන්නේ. ඒක කිසිම ගැටලුවක් නැහැ. ඒ නිසා මම දැන් මේ භාජනයට අපේ කලින් භාජනයටම මේ ටික මේ විදිහට දා ගන්නවා. මේ මිශ්‍රණය අපි දැන් මද ගින්නේ තත් කරගමු. දැන් බටර් තේ හැන්දක් විතර මේකට එකතු කරගන්න. තව මේ විදිහට ඒකට මම දාගන්නවා සීනි තේ හැන්දකුත්. මේ වෙලාව වෙනකොට මේ වගේ හොඳ තික් එකට මේ විදිහට මේක හැදිලා තියෙන්න ඕනේ. මේක දියාරු මිශ්‍රණයක් නෙමෙයි, හොඳ ගොරෝසු තික් මිශ්‍රණයක් තමයි මෙතනදී අපිට ලැබෙන්න ඕනේ. මේ වෙලාවේ මම මේකට එකතු කරගන්නවා තිකන් ක්‍රීම් ටික. ඔයාලට මේ තිකන් ක්‍රීම් නැත්තම් පුළුවන් ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් එකතු කරගන්න මේ වෙලාවේ. මේ විදිහට හොඳින් මේක හැඳි ගහගමු. දැන් මම මේකට එකතු කරනවා මේ වෙලාවේ කසූරි මෙත්ති ටික. මේ වගේ පොඩි සුවල්පයක් මෙහෙම එකතු කරනවා. දාලා හොඳින් මිශ්‍ර කරන්න. දැන් මේකේ අපේ බටර් චිකන් කරි එකේ නියම කලර් එක ඇවිල්ලා තියෙනවා. මේ විදිහට හොඳ තික් කරි එකක් අපිට මේ වෙලාවේ ලැබිලා තියෙනවා. දැන් මම මේ වෙලාවේ මේකට අපි කලින් වැදගත්තු මස් ටික මේකට දාගන්න. මේ විදිහට මෙහෙම දාලා හොඳින් කලවම් කරගන්න. දැන් අපිට පුළුවන් මේ වෙලාවේ ලුණු බලන්න. මම ලුණු බලනවා. දැන් ලුණු බලන ලුණු මදි නම් තව අපිට ලුණු ටිකක් එකතු කරගන්න පුළුවන්. මට ලුණු ටිකක් මදි. ඒ නිසා මම තව ලුණු ටිකක් එකතු කරගන්නවා. අනිත් දේවල් නියම රසට ඇවිත් තියෙනවා. අපි කජු එකතු කරා, තක්කලි රස, හැමදේම හරි ගානට. දැන් මේ වෙලාවේ මේක හොඳ තික් කරි එකක් මේ විදියට ඇවිත් තියෙනවා. දැන් මම මේක භාජනයකට දාලා පෙන්නන්න කොහොමද මේසට යවන්නේ කියලා.
බටර් චිකන් කරි එක මම බෝල් එකට දාගත්තා. මම දැන් මේක ගාර්නිෂ් කරගන්න උඩින් මෙහෙම චිකන් ක්‍රීම් ටිකක් මෙහෙම දානවා. අපිට පුළුවන් මේකට කොත්තමල්ලි කොළ ටිකක් දාලා චොප් කරපු කොත්තමල්ලි ටිකක් දාලා මේ විදිහට සරසගන්න. අපි හදාගත්තු බටර් චිකන් එක දැන් මම ඔයාලට පෙන්නන්නම් කොහොමද අපි නාන් රොටි එක හදාගන්නේ කියලා. මේ තියෙන්නේ මම කලින් අනාගත්තු පිටි මිශ්‍රණය. දැන් පැය දෙකක් පහ වුණා. ඒ වුණාට පේන එක මේක හොඳට මෙහෙම හොඳට පිපිලා ඇවිල්ලා තියෙනවා. මේ විදිහට දැන් මම මේක මෙහෙම තමයි ඔයාලට අවශ්‍ය ප්‍රමාණවලට කෑලි කඩා ගන්න පුළුවන්. මම මේ වගේ ප්‍රමාණයට කෑලි කඩාගෙන මේ වගේ භාජනයක තියෙනවා. ඔයාලට ලොකුවට රොටි ඕන නම් ලොකුවට කඩා ගන්න පුළුවන්. මේ වෙලාවේ කුඩාවට ඕන කුඩාවට බෝල කරලා මේ වගේ තියන්න පුළුවන්. ඒක සොක් දෝටක් තමයි මේ වෙලාවේ අපිට ලැබෙන්නේ. මම පැය දෙක තිබ්බා. ඔයාලට පුළුවන් නම් තව ඊට වඩා පැය දෙකකට වඩා වැඩි කාලයක් තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. ඒක තව ටිකක් හොඳට සොෆ්ට් එකට මිශ්‍රණය ලැබෙනවා. මම දැන් මේ මිශ්‍රණයෙන් පිටි බෝල අටක් හදාගත්තා. දැන් ඒක උඩින් මම මෙහෙම තෙල් ටිකක් ගානවා. මේ වගේ මෙහෙම මෙහෙම හැම රොටි බෝලයක් උඩින්ම හොඳට තෙල් ටිකක් ගාන්න. විදියට මෙහෙම ගාලා මේ විදියට ඔක්කොම පිටි බෝල වල තෙල් ගාලා තව පැය භාගයක් විතර මම මේ පිටි මේ ටික වහලා තියනවා මේ විදියට. පැය භාගයකට පස්සේ අපි අපේ නාන් රොටි ටික හදාගමු. දැන් මේ තින්නේ පැය භාගයකට පස්සේ දැන් මේක තව ටිකක් හොඳ පිපිලා තියෙනවා. දැන් අපි නාන් රොටි ටික හදාගමු. මම යන්නේ පිටි ටික පේපර් බොක්ස් එකක් උඩට දානවා. වගේ මෙහෙම තුනි කරගන්නවා. මොකද නාන් රොටි අපිට රවුමට නෙමෙයි නාන් රොටි සාමාන්‍යයෙන් හදන්නේ ඕවල් ෂේප් එකට. නිසා දැන් මම මේක ගොඩාක් ගොරෝසු වෙන්නේ නැහැ. නාන් රොටි තුනියට තමයි හදාන්නේ සොෆ්ට් එකට එන්න. මේ වගේ ඕවල් ෂේප් එකකට මෙහෙම හදන්න. මම දැන් ඔයාලට තවදියක් පෙන්වන්න ඕනේ. මම දැන් මෙතන හදාගෙන තියෙනවා කොත්තමල්ලි කොළවලට සුදු ලුණු දිලි දෙකක් කුඩාවට කපලා අරගෙන මෙතෙන්ට දාලා මම මේකට දාලා තියෙන ගී මේස හැඳි තුනක් දාලා මම මේ මිශ්‍රණය හදාගෙන තියෙනවා. ඔයාලට මේ ගී නැත්තම් ප්‍රශ්නයක් නැහැ. බටර් උනම් මේ වෙනකොට පාවිච්චි කරන්න පුළුවන්. දැන් මම මේ මිශ්‍රණය මේ අපි හදාගත්තු නාන් රොටි උඩින් මේක හොඳින් මෙහෙම ගා ගන්නවා. කොත්තමල්ලි කොළ සුදු ලුණු තෙම විදිහට මේක උඩින් මෙහෙම ගාලා. දැන් මම ෆෑන් එක ලිපේ තියලා මේ වෙලාවේ ගොරක් වෙලා තින්නේ. මම දැන් මේ රොටිය අපි ෆෑන් එකට දාගමු. රත් වෙච්ච ෆෑන් එක දැන් මම මේක දාගන්නවා මේම ෆෑන් එකට. මම අපි ෆෑන් එකට දාගත්තේ මම කලින් තෙල් ගාපු පැත්තයි. දැන් මං ඒක අනිත් පැත්තට මේ විදිහට ආයි තෙල් ටිකක් උඩින් ගා ගන්නවා.
මේ සඳහා ගීම පාවිච්චි කරනවා නම් රසයි මොකද ගී පාවිච්චි කරාම අමුතුම රසක් එනවා අපේ නාන්දුටියේ ගී නැති කෙනෙක්ට ඉතින් බටර් පාවිච්චි කරත් ප්‍රශ්නයක් නැහැ මේ රොටිය අනිත් පැත්ත හරවනවා ගින්දර වැඩි කරගන්න එපා මේ වගේ අඩු ගින්දරේ මේ වගේ ගෝල්ඩ් කලර් එකක් එනකන් තමයි අපි මේ රොටිය හදා ගන්න ඕනේ මේ විදිහට මේ වගේ පුච්චගත් රොටිය උඩින් ආයි මේ වගේ ගී ටිකක් දාගන්න එතකොට හොඳ සොෆ්ට් එකට මේ රොටිය තියෙනවා ටික වෙලාවක් ගිහිල්ලා හරි වේලි වේලිච්ච ගතියක් වගේ ආවොත් මේ වගේ ගී ටිකක් ගාන්න පුළුවන් දැන් මම මේ විදිහටම අපේ අනෙක් ඉතුරු රොක් ටික හදා ගන්නවා මේ දෙන්නේ අද මම හදපු බටර් චිකන් එක නාන් රොටි. ඉතින් මම අද මේ දේවල් හැදුවේ මගේ ගෙදරයිද රැකෑමට. ඉතින් අද මම තේ ඔබල දෙන්නේ බලාගෙන ඉන්නවා දැන් මේක රස බලන්න කියලා. ඉතින් ඔයාලා මේ විදිහට හදලා ඔයාලා ගෙදරයිද රස බලන්න. ගොඩක් රසයි මේ බටර් චිකන් එක නාන් රොටි එක. එහෙනම් මේ වගේ දෙකින් ආයිත් අපි හම්බ වෙනවා.